ලංගේ සංගමය ප්‍රධාන ලේකම් ජයශ්‍රී කුමාර. දැන් මෙතන ඉන්නවා සියලුම ලංකාවේ සියලුම ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධ නායකයෝ ටික මෙතනට සම්බන්ධ වෙලා තිනවා. ඒ නිසා මම තීරෝද රට කර්මාන්තය ගැන වචන දෙකක් කතා කරන්නම්. මොකද අපිට සතියකට පැට්‍රල් ලීටර් පහක් දීලා ලීසින් ගෙවන්නයි, කන්නයි, ලයිට් බිල්, වතුර බිල් ඒ සියල්ල කරන්න කියලා ආණ්ඩුව දැන් ඒක කරලා තිනවා කියලා ඔබ සියලු දෙනාවත් දන්නවා. දැන් ඊයේ ජනාධිපතිතුමා කතා කරනවා මේ රජයේ බැංකු සහ පෞද්ගලික බැංකු ප්‍රතිව්‍යුහ ගත කරන්න ඕනි කියලා. ඉතින් ජනාධිපතිතුමාම පිළිගන්නවා රට බංකුලොත් කියලා. ඒක රට බංකුලොත් කරුවේ අපි නෙමෙයි. ඒක රට බංකුලොත් නම් අපි බංකුලොත් වෙන එක අහන්න දෙයක් නැහැ නේ. අපිත් හොඳටම බංකුලොත් වෙලා තින්නේ. එහෙම තේදි තමයි මේ කියන්නේ ලීසින් ගෙවන්න කියලා. ලීසින් වලින් හරිම කරදරේ. ගෙදරක ඉන්න බෑ, ෆෝන් එකක් තියන්න බෑ, ඔන් කරපුව ගමන් කතා කරලා දැන් දානවද, හෙට දානවද, මේ දානවද කියලා. තව එකක් තමයි වාරිකයක් දැම්ම නැත්නම් අම්බාන්න පොලියකුත් දාන්න. දාලා තමයි මේ තර්ජන ගර්ජන සියල්ල දාලා අපේ අයට ගහලා මේවා අරගෙන යන්නේ. ඒ නිසා මේ සියලු සංගම් දැන් ඒක රාසි වෙලා ඉන්නේ. අපි හැමදාම හුදකලා වෙලා හිටියා. දැන් එහෙම බෑ. මොකද රටේ ඉන්න දේශපාලඥයෝ එකපක්ෂෙකුත් දැන් අපි කට්ටිය ඔක්කොම එකපක්ෂෙකුත් වශයෙන් තමයි දැන් තියෙන්නේ. ඔය සියලු දෙනාම 225 දෙනාම එකයි. ඔය බොරුවට කෑ ගැව්වට. දැන් ජනතාව අනිත් පැත්තේ. ඉච්චරයි දැන් මේ රටේ තියෙන වෙනස. ඒ නිසා ඒ 225 දෙනාගේ පක්ෂය තමයි මේ රට කෑවේ. අපි නෙමෙයි. මෙතනට අදලා දැම්මේ අපි නෙමෙයි ඒගොල්ලෝ. මේ රටේ දැන්ට උපදින ළමයිකට ලක්ෂ 10ක් නැහැ. මොනවා කරලාද? අපි කාගෙන්ද ගන්න දෙන්නේ රුපියලක් කරේ? අපි ලීසින් එකක් ගන්න දෙන්නේ ගේ පොලියට. දැන් ඒක පොලිය දාන්නේ අපි ලීසින් එක ගන්න දවසේම පොලිය දානවා. හැබැයි අපි වාරිකයක් ගෙවුවේ නැහැ කියලා ඒකටත් පොලියක් දානවා. ඉතින් මහා බැංකු අධිපතිතුමා දැන් චක්‍රවේගයක් ලිකුත් කළා තමයි එලීපී අපේ සහෝදරේ පිච්චුවා. හැබැයි අපිට එකක් කියලා මේ ලීසිරලට තව එකක් දීලා තියනවද කියලා සැකය තමයි අපිට මතුවෙන්නේ. ඒකනේ ඒගොල්ලන් බය නැති ඉන්නේ. මේකට උත්තරයක් දෙන්න ඕනේ විශේෂයෙන් අධිකරු ජනාධිපතිතුමා. මොකද මුදල් ඇමතුමා වශයෙන් එතුමායි මේකට මේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා උත්තර දෙන්න ඕනේ. මොකද මේ අපි විශ්වාස කරනවා මේකේ මේ ක්‍රම දෙයකට යනවා කියලා. අපිව සනසන්න දීලා තියනවා මෙන්න මේක න්‍යාය තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. සීසර්ලට වෙනම එකක් යවලා දිනවා. නෑ අම්බලා උස්සපල්ලා අපි ඒක බලාගන්න මුන් ටික ගොන්නු කියලා එහෙමයි හිතාගෙන ඉන්නේ. මෙතෙක් කල් අපිත් කරුවේ ඒක තමයි. ඒ නිසා මින් ඉදිරියට එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා දැන් ඕන කෙනෙකුට ගන්න පෙට්‍රල් ලීටර් පහක් දීලා සතියක් ජීවත් වියන් කියලා කියන ආණ්ඩුව මේ තියෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපේ දරුපවුල් උගන්වන්න යන ඕනේ ලයිට් බිල් ඒ ආසේ මේ ආස උසර නැග්ගල ඒවල දිනා වතුර බිල් මේ සියල්ලම ගෙවන්න ඉන්නේ මේ පොඩි මේකෙන් අපි රස්සාව කරලා. ඉතින් හොරු බවට පත් කරන තත්ත්වෙට එන්නේ. හොරකම් කරන්නත් කවුරුත් නැහැ. සියලු දෙනාටම අමාරු වෙලා තියෙන මේ අවස්ථාවේ. හොරකම් කරනවා නම් කරන්න වෙනවා දේශපාලඥයන්ගෙන් තමයි. ඒ නිසා අපි සියලුම දේශපාලඥයන් කියනවා ඔය පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙනම අපේ කිසිම විශ්වාසයක් නැහැ. මුන් සේරම එකයි. මුන් සේරම එකයි. බොරුවට තමයි මාධ්‍යය ඇවිල්ලා වෙන වෙනම බලගන්නේ. අර රංජන් රාමනායක කෝවේ මුන් සේරම යාළුවෝ මල්ලි තමයි අපිට කියන්න වෙන්නේ. ඒ නිසා අවධානයේ මුදල් ලමතුමා වශයෙන් ජනාධිපතිතුමාත් මහා බැංකු අධිපතිතුමාත් අවධාරණය කරන්න ඕනේ මේ මේ මහා බැංකුව විසින් නිකුත් කරලා තියෙන චක්‍රලේඛයේ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි කියන එක. මොකද සීසර්ලා බය නැතුව ඇවිල්ලා ගහලා කරලා අරන් යන්නේ ඕගලන්ට වෙනම චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා කියලා අපිට දැන් සැකයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි අවධාරණය කරනවා සමස්ත මේ රටේ ඉන්න ප්‍රවාහන වෘද්ධිකෝ ඒක රාසි කරලා දරන්ත වැඩ වර්ධනයකට යන්න ඉඩ තියන්න එපා. එහෙමනොත් එම මේ රට දැන් වැල්ලා තියෙන තත්ත්වෙන් තවත් අගාධයට යන්න සිද්ධ වෙන්නේ. මොකද අපි එහෙම කරන්නේ මේ රට වටන්න හිතාගන්නේ මේ අපිට කරන්න දෙයක් නැති කම නිසා. මොකද අහුන්කම් දෙන්නේ නැත්තම් කවුරුත් අපිට ක්‍රමවේද වලට යන්න සිද්ධ වෙනවා. අපිත් කියලා අපිටත් ඇති වෙන දවසක් කියනවා මේක. අපිත් හැමදාම කියනවා අපේ අසරණයෝ යනකොට මගදී තනියෙන් හයර එකක් වගේ නැගලා මගල් ගිල කොයි අතුරු බාරට එක්ක ගිහිල්ලා ගහලා කරලා ඊට පස්සේ මේ මිනිහාට බෙදකම් කරන්න දේවල් වල සල්ලිත් නැහැ. මොකද ත්‍රිවිල් එකක් දීවලා මිනිස්සු ජීවත් වෙන්නේ මේ දකල්. ඉතින් ඒ නිසා අපි කාටවත් බරක් නැතුව ජීවත් වෙන කණ්ඩායමක්. ඒ නිසා අපි තෙල් ටික වැඩි කරන්න කියලා අපි දැන් අනන්ත අප්‍රමාණ ඉල්ලනවා. අර බීරි අලින්ට වීණා වාදනය කරනවා කියන කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා මම කියනවා මේ රටේ උගත් බුද්ධිමත් කියලා මම අද කියමු නිකන් එහෙම උගත් බුද්ධිමත් ජනාධිපති අගමැතිතුමා ඇතුළු සියලු දෙනාම අවධානය යොමු කරන්න මේ ලීසින් ප්‍රශ්නේ කියන මහ බැංකුව නිකුත් කරලා තියෙනවා 2022 දෙසැම්බර් 31 වෙනකන් උස්සන්න එපා කියලා. එහෙම තීත්‍ති කොහොමද මේ අපේ අයට ගහන්නේ? ඉතින් ඒ නිසා අපි කියනවා අපිත් අවිය හවුදාතල ගන්න අපිටත් තියන්න එපා. අපි ගන්න අපේ ආත්ම ආරක්ෂාවට. ඒ නිසා එතනට ගෙනියන්නේ නැතුව මේ ප්‍රශ්නේ ඉතා ඉක්මනින් සාකච්ඡා කරලා විසඳලා අපිට හොඳ සහනයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.